சுபதவசம் முதல் பரிஹரணே ஹரிலெச முதல் பரிஹரணே கரண்ணே கோஹமத சபாவி முதல் கொல்லகேம் அதாப் இகனகாமு ஒப்ப சபாவை சேவேட்டு சபேனவனாம் ஒப்பட்ட தெவியான் வான்சே மகாத்து சுபா ஓத்தரலிச உன் வான்சே சபேயான்டேனாம் ஒப்ப மேம் அகலத்தேனோது கீம் ඔබ අසනීපෙන් නම් සිටින්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඔබ වපුරන්න මුදල් වලින් එවිට ඔබගේ රෝගය සුව වෙනවා කියලා ඔබ අහලා තියෙනවද මෙවැනි කියමන් මෙවැනි ප්‍රකාශන කවුරු හරි කරනවා නම් ඔව් දේව වචනයට විරුද්ධ වේග කියන්නේ එහෙම දේවල් බයිබලයේ නැහැ ඔබ දේව සේවයට දෙන්න නමුත් ඔබ දේව සේවයට දුන්නම දෙවියන් වහන්සේ ස්වර්ගයේ ඉඳලා ඔබට සුපර්නැචරලි සබාවෝත්තර ලෙස ආශිර්වාද කරන්න යන්නේ නේ මෙවැනි දේවල් සභාවල ප්‍රකාශ කරලා මිනිස්සුන්ගෙන් සල්ලි කඩා ගන්නවා මේක වැරදි ඔබ අසනීපෙන් නම් ඉන්නේ ඔබ රාජ්‍යයට සපයන්නේ දෙවියන් වහන්සේගේ සභාවට මුදල් දෙන්න එතකොට ඔබගේ රෝගය සුව වේ එහෙම බයිබලේ පොරොන්දු වෙලා නැහැ එම නිසා ඔබ මේවට අහු වෙලා ඉන්නවා නම් ඒ ගැන තීරණයක් ඔබම අරගන්න. 2 කොරින්ති 9 6 සිට 10 දක්වා. 2 කොරින්ති 9 6 සිට 10 දක්වා අපි බලන්නයි යන්නේ. මම කියවන්න. නමුත් මේක කියෙමි. මසුරු ලෙස වපුරන්න, මසුරු ලෙස කපා ගන්නේ. නොමසුරුව වපුරන්න, නොමසුරුව කපා ගන්නේ. කනගාටු වෙන්නවත් ඕනෑ කිසිවක් නිසාවත් නොව එක් එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා. මග්නිසාද සතුටු සිතින් දෙන්නාට දෙවියන් වහන්සේ ප්‍රේම කරනසේක. තවද නුඹලා සියලු දේවලදී නිතරම පූර්ණකම ලැබ සියලු යහපත් ක්‍රියා සඳහා පූර්ණව සිටින පිණිස නුඹලාට සියලු අනුග්‍රහය වැඩි කර දෙන්නට දෙවියන් වහන්සේට පුළුවන්. ඉතින් වපුරන්නාට බීජද කෑමට රොටිද සපයා දෙන්නා වූ තනන් වහන්සේ නුඹලාට වැපිරීම පිණිස බීජ සපයා දී තිබේ. ප්‍රේමන්තිනි මෙතන කියනවා මසුරු ලෙස වපිරුවොත් මසුරු ලෙස තමාලු හම්බ වෙනවා. නොමසුරුව වැපරුවොත් නොමසුරුව ලැබෙනවා එච්චරයි කියලා තියෙන්නේ ඊට අමතරව කියනවා කනගාටුවෙන් දෙන්න එපා ඔබගේ හිතේ ප්‍රීතිය තියෙනවා නම් ඔබට අද දෙන්න පුළුවන් දේව සභාවට රුපියල් 5 නම් ප්‍රීතියෙන් ගිල්ලේ 5 දෙන්න දෙවියන් වහන්සේ බලන්නේ ප්‍රමාණය නෙමෙයි ඔබගේ හදවත ඔබ ප්‍රීතියෙන් දෙනවද කියලා දෙවියන් වහන්සේ බලන්නේ මුදලේ ප්‍රමාණය නෙමෙයි දෙර මතකද අපේ දෙවියන් වහන්සේ මුදලේ ප්‍රමාණය බලන දෙවි කෙනෙක් නෙමෙයි. එම නිසා ප්‍රීතියෙන් ඔබට දෙන්න පුළුවන් දේ දෙන්න යම් දවසකදී ඔබට සභාවේදී ප්‍රීතියෙන් දෙන්න තරම් නැත්තම් ඔබ කනගාටු වෙන්නම් ඉන්නේ දෙන්න එපා. ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. ඒ නිසා ප්‍රේමන්තය මෙතන පැහැදිලිව කියනවා දෙවියන් වහන්සේ වපුරන්නාට බීජ දෙනවලු. රොටි දෙනවලු. කෑමට රොටි දෙනවලු. බීජ සපයාදී වැඩිකොට ඒවා වැඩි කරනවලු බීජ වැඩි කරලා උඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කරනවා බීජ වැඩි කරලා ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය වෙනවා කියන්නේ එතන බීජ කියන්නේ මුදල් නෙමේ එතන බීජ කියන්නේ වචනය දෙවියන් වහන්සේගේ වචනය වැඩි කර දීලා ධර්මිෂ්ඨකමේ ඵල උඹලා තුල ඇති කරනවලු එතකොට තමාලු උඹලට හිතෙන්නේ ප්‍රීතියෙන් දෙවියන් වහන්සේට දෙන්න සභාවට දෙන්න එනිසා මෙතන බීජ කියන්නේ මුදල් නෙමේ බීජ සපයාදී වැඩිකොට නුඹලාගේ ධර්මිෂ්ඨකමේ ඵල වර්ධනය කරනසේක මෙසේ නුඹලා සියලු තියාගවන්තකමට සියලු ආකාරයෙන් පොහසත් වන්නෝය එතකොට තමයි දෙන්න හිතෙන්නේ ඒ ගැන දියුණු වෙන්නේ එතකොටලු එම නිසා ප්‍රේමාන්තනි මේම වචන මේ දේව පද වැරදි ලෙස සභාවල භාවිතා කරලා පඬුරු ගන්න යන වෙලාවට මේවා කියනවා තව දේව පදයක් ඔබට මම කියන්න වපුරන්නාගේ උපම මතෙව් 13:8 මතෙව් 13:8 මේ පඬුරු ගැනීමට ඉස්සෙල්ලා මේක ගොඩක් සභාවල කියනවා මේක වැරදි මේක පඬුරු මුදල් එකතු කරන එක ගැන නෙමෙයි වපුරන්නාගේ උපමාවයි කියන්නේ වපුරන්නාගේ උපමාවේ කියනවා මග අසල බීජ වැපුරනවලු කටු ගස් අතරේ ගල මත සරුබිමේ හතර තැනක වපුරනවා නමුත් බීජ කියලා මෙතන අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ වචනය ඔබ වපුරනපුවම ගල මත වැටෙනවලු සරුබිමේ වැටෙනවලු කටු ගස් අතරේ මග අසල වැටෙනවලු ඊවලින් ප්‍රතිඵල දෙන්නේ මෙහෙමලු
එකෙන් 30ක්ද එකෙන් 60ක්ද එකෙන් 100ක්ද මේ කියන්නේ මොනවාද ඔබ සුභාරංචිය ප්‍රකාශ කරපුවාම මිනිස්සු ගැලවීමට එන ප්‍රතිශත එම නිසා මේකෙන් හිතන්න එපා මේ අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයට මුදල් දුන්නම ඒකට දෙවියන් වහන්සේ සලකන විදිය 30ක් 60ක් 100ක් කියලා ගොඩක් සභාවේ පඬුරු ගන්න ඉස්සෙල්ලා මේ දේවපදයේ කියනවා කිසිම අවබෝධයක් දේව ධර්මයක් දන්නේ නැතුව තමයි මේක කියන්නේ මතෙව් 13:8 එම නිසා මෙහෙම සභාවල මේ පදයේ කියනවා නම් මේ පඬුරු ගන්න ඉස්සෙල්ලා ඔවුන් දේව වචනේ දන්නේ නැහැ හරියට මේක ව්‍යාජය බොරු ඉගැන්වීම එම නිසා ප්‍රේමාන්තේනි මේකට හවු වෙන්න එපා එකෙන් 30ක් ලැබෙනවා ඔබට ඔබ දෙන්න ඒ කියන්නේ ඔබ රුපියලයක් දුන්නම රුපියල් 30ක් දෙවියන් වහන්සේ දෙනවලු දෙවියන් වහන්සේත් පොලි කරන කෙනෙක්ද බැංකුවක බැංකු වල පොලි අය කරන විදියටද මේ දෙන්නේ එකෙන් 60ක් දෙනවලු එකෙන් 100ක් දෙනවලු මේක මුදල් සම්බන්ධව නෙමෙයි ප්‍රේමාන්තේනි මේක දෙවියන් වහන්සේගේ වචනීය සම්බන්ධ ඔබ වචනේ ප්‍රකාශ කරපුවම් සුභාරංචි ප්‍රකාශ කරපුවම් මිනිස්සු ගැලවීමට 100ක් එන්නේ නැහනේ සමහර අය කිව්වම 130යි එන්නේ 160ක් එනවා 100ක් එනවා සමහර අය කිව්වම ඒක ගැන තමයි මේ කියලා තියෙන්නේ ඒ වගේම ප්‍රේමන්තනේ ඔබට දේවපදයක් කියලා දෙන්න මම ලූක් 21 1 සිට 4 දක්වා අපි බලමු ලූක් 21 1 සිට 4 දක්වා මම ඔබට කියවන්නම් ඔබට මතකද දේව මාලිගාවේ සිනගෝගේදී ඒ මුදල් ගබඩාවට යේසුස් වහන්සේ යනවා. දවසක් යනකොට ලූක් 21 1 සිට 4 දක්වා උන්වහන්සේ ඇස්සසවා ධනවතුන් තමුන්ගේ පඳුරු ගබඩාවට දමනවා දුටුසේක එක්තරා දිනදු වැන්දබුවක් කුඩා මිල දෙකක් එහි දමනවා උන්වහන්සේ දැක සැබවක් නුඹලාට කියමි. මේ දිනදු වැන්දබුව සියල්ලන්ට වඩා දෙමුවාය. මක් නිසාද මොවුන් සියල්ලෝම තමුන්ගේ වැඩිමනක් දෙයින් ගබඩාවට පඳුරු දෙමුවේ. නමුත් මෑ තමාගේ හිඟකමින් තමාට ජීවිකාවට තිබුණු සියල්ලම දෙමුවායයි කීසේක. ප්‍රේමන්තිනි මෙතන මේ වැන්දබුවට සල්ලි නැහැ. වැන්දබුවක් කියන්නේ හවු හරණක් නැති කෙනෙක්. නමුත් ඇය ඇයට ජීවි ජීවත් වෙන්න තිබිච්ච මුදල් ඔක්කොම දැම්මා. අනිත් මිනිස්සු අතේ තිබුණු වැඩි මුදල් දැම්මා. දැන් ජේසුස් වහන්සේ මේක බලාගෙන ඉඳලා මොනවද කියන්නේ? මේ වැන්දබුව දැම්මා වගේ අතේ තියෙන ඔක්කොම ටික ඕගොල්ලෝ දාන්න කියලාද කියන්නේ? නැහැ. මේක අද උගන්වන්නේ මේ විදියට. ඒ වැන්දබුවට ප්‍රේමවන්තේනි තිබුණු සියල්ලම දාලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට කියලා එහෙම අද දේව සභාවල පාස්ටර්ලා උගන්වනවා. එහෙම එකක් නෙමෙයි මෙතන කියලා තියෙන්නේ. මෙතන එහෙම ජේසුස් වහන්සේ අනුමත කළෙත් නැහැ. ඒක ගැන කමෙන්ට් කළෙත් නැහැ. ජේසුස් වහන්සේ කියලා පෙන්නන්නේ මෙතන අනිත් මිනිස්සු තියෙන ප්‍රමාණයෙන් වැඩි ටික දැම්මා. ජේසුස් වහන්සේ ඒක දැක්කා. වැන්දවෝ තමාට තිබුච්චේ උපරිමයේ සියල්ලම දැම්මා. ඉතින් ජේසුස් වහන්සේ කියනවා අනිත් සේරමල්ලට වැඩිය මේ වැන්දබුව හොඳයි නේද බලන්නකෝ. මේ වැන්දබුව අනිත් ඔක්කොට වැඩිය වැඩියෙන් දාලා තින්නේ මෙයා. මොකද මෙයාට තිබිච්ච ඔක්කොම දැම්මනේ කියලා එයා කමෙන්ට් කරනවා විතරයි ඒක ගැන. ඒ කමෙන්ට් එක දුන්නා මිසක් එයා අනුමත කළේ නැහැ. ඒක තමයි හරි. ඒ විදියට ඔක්කොමල්ල දාන්න ඕන කියලා කිව්වේ නැහැ. නමුත් අද උගන්වනවා එහෙම විදියට දාන්න කියලා. ඒක වැරදි. ප්‍රේමන්තේනි එහෙම දේවපදයේ අපිට උගන්වලා නැහැ. අපිට තියෙන ශේෂතම දාන්න කියලා දේව සභාවට. ඔබට කැමති නම් එහෙම දාලා බලන්න මොකද වෙන්නේ කියලා. ඒ නිසා ජේසුස් වහන්සේ මේක ගැන උන්වහන්සේ දරන අදහස මේ වැන්දබු ස්ත්‍රිය දුන්නේ සිනගෝගයකට. සිනගෝගේ ඉන්න පූජකයන්ට. ඔවුන්ගේ වර්ධනය සඳහා මේ මුදල් ලැබුණේ. ඒ පූජකයෝ නේද ජේසුස් වහන්සේ කුරුසිය නැගෙව්වේ. ඒ පූජකයෝ නේද ජේසුස් වහන්සේ කුරුසිය නැගෙව්වේ. ඉතින් ජේසුස් වහන්සේ මේක හොඳයි කියලා කියයිද? ජේසුස් වහන්සේ මේක හොඳයි කියලා කිව්වෙත් නැහැ, වැරදි කියලා කිව්වෙත් නැහැ. ඒ සිද්ධිය විතරක් විස්තර කළා. ඒ වගේම ප්‍රේමාන්තෙනි ක්‍රියා හතරේ තියෙන දේවපදයක් අපි බලමු. ක්‍රියා හතරේ 32 සිට 35 දක්වා ඔබට කියලා දෙන්න. දැන් ස්වාමීන් වහන්සේ කියනවා අදහගත් සමූහය එක සිතකින් හා එක ආත්මයකින් යුක්ත වූ කිසිවක් තමාට අයිති දේවලින් කිසිවක් තමාගේමයි නොකිවේ. සියල්ල ඔවුන්ට පොදුවේ තිබුණේ ස්වාමි යේසුස් වහන්සේගේ නැවත නැගිටීම ගැන ප්‍රේරිතව මහත් බලයෙන් සාක්ෂි දුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරේ තිබුණේය. හිඟ ඇති කිසිවෙක ඔවුන් අතරේ නොවීය. මක් නිසාද බිම් හෝ ගෙවල් හෝ ඇති සියල්ලෝ ඒවා විකුණ ලද දේවල් මිල ගෙනත් ප්‍රේරිතයන්ගේ පාමුල තැබුවේ. එකල එකිනෙකාගේ වුවමනාමය හැටියට බෙදා දෙන ලද්දේය. කිසිවෙකුට හිඟයක්
wuye nata kira tino premante ini metena i kale peturugi pada pamulata i hitapu edili wantu tamage gam bim gewal loko masai sate wikunala mudal genala tibal kata tinga wuna iti sali tino ni isaba wanda ebe jesus wansi ko hebat metena kira tino di hemakaran di kira kaurut tema kie puna tiye kak i edili wantu i mul sabahave kala ke jesus wansi anu mata kara lati punet ne kira di punet ne ego lo kala ting eka ada i ben nete ada api di kira ne ega api kira ne tiye wakaran ne ni iting Bible ini kalau lihat itu nupali itu berhitan ni ane pun mereka dengan nasi ke anak kira, ne? Dengan nasi ke anak ni mi. Iwa game mi mihi mah hitapu sabahawa Kristus war sehatta ya wena kota. Sempurna mah Jerusalem ini, Visru alaria, Dewa Malia, kadala Kristus bakti ngan dehiri era kala Kristus bakti ngan evelin panala vides ratawalu lata, ego lang Visru alaria. E sabah kadila bindila gya, mihi mah hitapu ayat. Ini saya ikat Devian Mahansi anu mata kerapu sidiak ni mi. Ewagema Lukai tisata kiyana Lukai tisata Lukai tisata kiyana Numbalata annayata denakota deepalla Numbalata kenek yam vidiyakata manala denneida e aakaryamma numbala denna kiyala api balum deka Lukai tisara kumana dikira tiendia Lukai tisata kiyana meka itama wedagath deva padaya evita numbalata denu labe deepalla evita numbalata denu labenne oh obamin solowamin utrowamin nubalage odokku walata honda akara mena denne Maknisaat nubala ayam ini makin mana dengen itu, ini mana nevata nubala ata mana dengen labin nih ikan. Ikan ini nubala khatari dayak dina kote, nubala itu lalat, ikan ini bahajani malat nubala, olawala itu lalat tau honda terpirinde dahala, piri itre ya nala seden dulu. Itu kote iwa game ini ayat tu kote dayi kila kino. Ika thama mimmo, nubala ayam kisi kene kote mana lala dengen wade ayam kramanya. Yang mimmakin, ini mimmem mau berita menelah dengan makilah sama, ini kira dia. Mereka gudak kelala ada panduruk iya, ganda istilah me dewa sabah ini mereka kira neka, ini karena honda ini pada, namun, itu yang ini dia ada dengan oba menelah dengan mimmem sama, oba tak lebih ni. Dahana pasi oba hinggan ni, kota dawal belawa manusia, ane nona, kaya ma paket teka dengan kita oba rupiah siak dengan mana, ada kaya ma paket teka rupiah lekasiya hatai ni. Woi kasih asuh aja, itu kalau eh manusia ada siang kayak apa katanya ganda banyak hingga beno aja. Ini saya eh hatta tasuat ya, beno kau yang ada illa ganda beno. Ini mimmem matama obat dewi an mahasi dini. Obatat hingga kama enak kota, yang kisi dia keragaan, mudah ladu enak kota. Apa itu mau obat laksa, dekak ona beno aja lah. Obatat ham beno, ek laksa visi dahai. Obatat si asuh dahaga adu akeno. Ia mau katakan, arah hinggan nanti oba dunno mimim matama oba tak dewi anwansi dengi. Nubala ata yamak annaya karena wata nubala kemati de. Ewi dia tepa nubala annaya te kerap lagi la dewi anwansi Yesus anse ke wacni kira tiennya preman. Enisa meka sabaha wata denda kini kene meten ugan la tienni. Ewi mimim meme denda kila meka kila tienni annaya itu apa dengar kota ini dia ada dengar, mereka me pada lukai itu satu ada sabah ek gunak kaya kena tiapal lah, ini terumbal ada dewian nasi dina sehingga kila, he ma dewian nasi itu na poron dulu ane, me mulu pariche deh ma konteksnya kapi aram balan nene munad me itu na kila tienni kila, mereka kaya ni annaya itu apa ganu dengar kerana kota annaya itu sabah watik kene me, eva game preman tini, ita ame wedagat dayak tienna. Tunggu Yohan dek, tunggu ni Yohan patre deveni padi, kena, atmen, nubas apalawa siti nama same, Yohan kena, Gaius kena, ya agi, golai gitu, atmen nubas apalawa siti nama same, siallen mas apalawa siti nama ata, mama yaaknya karna kila, preman teni metana teru muka dana de, me yevum patre liu mak, me liu mal liela yawan ni Gaius de, deng api kena ane de. I am fine, hope you are fine too. Kela.
Tapi kini mana mama suwein sini, no obat suwein, netai kia sini mi, liu mak dia no kota. Ia akar itu me Yohan ya umpatri, ini Yohan amantrane kerana, ane mama nang kemati apa dia apa liu liu no kota liu ane, ane siulu ma asyurwado betul ya beba, kila ane bagi serabi liu liu, ia akar itu Yohan ud kian ne, oba atmen sapala winne kat, gayas. Atmen sapala beti nata Yohan ke gole ekwenda ba. Namut nuba anit hama dein mat sapala beinna wata mama yaknya karna wala. Ekenne gayas atmikawa sapala i. Eka piligan dawena. Ebay samajiya mattamen denumen artiken hei hama dein sapala i sapala ne. Aduak kati yen nisa tama Yohan kenne. Ihima sapala beinna wata. Mama yaknya karena akhirnya ini sama tak ketiak kan? Mie padi itu na Yohan deka gudak kaya ram mie prosperity gospel ugaanan aye mie sapale ya Dewi Anwansi sapale inno ata kiamati gila Dewi Anwansi api kauru dukeng inno ata kiamati ne? Namut mie padi ugaanan sapale ini mie atmi kau sapale inno Anwansi anit tewat lebih mana mama santosa ini nama ini yaknya karena akhirnya sama Yohan gayas tekian ini sa Kristu waktu kian te sapala wima prosperity sapala te bible porondu yela ne emonisa mi satya dia wacini satya bahari yete iginagan iti mama biswasa karna mi pada mi ngobete mudal gena dia wasa bahabi pari harini karna kote obati yuti ai mukota di yuti kila obati rene karna obati satu ten pandru dende daseng kota sdende satu ten ප්‍රීතියෙන් ඔබ ඒක දුකෙන් වේදනාවෙන් බයෙන් ඇවිල්ලා දෙන්න එපා. ඒ වගේම මේ පඳුරු ගන්න වෙලාවල් වලට සභාවේ පෝලිමට ඇවිල්ලා ඉස්සරහට පඳුරු දාන එක හරිම කැතයි. ඒක පෞද්ගලිකව ඇවිල්ලා දාන ක්‍රමවේදයක් තියෙනවා සභාව පටන් ගන්න ඉස්සෙල්ලා හෝ පසුව. මොකද මිනිස්සු අපහසුතාවයෙන් මෙතනට එන්නේ. සමහර අය දාන ඒවා පේනවා. ඒ නිසා ගුලි කරලා දානවා. ආ සමහර අයට රුපියල් 5යි දාන්න තියෙන්නේ ලැජ්ජයි දාන්න අනිත් මිනිස්සුන්ට පේන නිසා. එම නිසා එම කාර්යය රහසේව දෙන්න ඕන බයිබලයේ කියලා තියෙනවා වමත දෙන දේ දකුණත නොදැනීවා කියලා. එහෙනම් වමත දෙන දේ දකුණත දකින්න නැත්නම් සමහර සභාවල උස්සලා පෙන්වන්න කියන ඔබ දාන්න යන එක 10කොල 500කොල. සල්ලි තියනයි උස්සලා පෙන්වන නැති මිනිහා මේ මංගගෙන ඉන්නවා. ඒ නිසා මෙවැනි අසාධාරණ දේවල් බයිබලයේ නැති ඒවා සභාවේ සභාවල කරනවා මේක වැරදි. ඒ නිසා මේවා බුරු කියන්නේ. එම නිසා ප්‍රේමාන්තෙනි වඳුරු දෙනකොට එක්කෝ සභාවේ පුළ පටන් ගන්න ඉස්සලව පසුව හරි දෙන්න පිළිවෙලක් ලෑස්ති කරගන්න. හැබැයි ප්‍රීතියෙන් ඔබ ගිහිල්ලා ඔබට තියෙන දේ දෙන්න. ඔබට ඒක දෙන්න බැරි නම් ඔබට ප්‍රීතිය නැත්තම් ඔබ දෙන්න ඉපා. මොකද දෙවියන් වහන්සේ ඉගන්නෙක් නෙමෙයි. ඔබ දෙවියන් වහන්සේට දුන්නද නැද්ද කියලා මත නෙමෙයි දෙවියන් වහන්සේ සබාව කරන්නේ. අපි නැතත් දෙවියන් වහන්සේ අවුරුදු 2000ක් තිස්සේ දැන් සබාව කරලා තියෙන්නේ. උන්වහන්සේට කට්ටියක් ඉන්න ඕන තරම්. අපි නැතුව ගියා කියලා උන්වහන්සේගේ සබාව නවතින්නේ නැහැ. එම නිසා ප්‍රේමාන්තනේ හරිදී බයිබලයේ දසයෙන් කොටස් පඳුරු මුදල් ගණ දෙනු මේ වචනය මම උගන්වපු දේවල් වලට එකඟද කියලා බලලා ඔබ ඒවට ක්‍රියාත්මක වෙන්න මෝඩ බොරු ඉගැන්වීම් වලට හවු වෙන්න එපා මුදල් කොල්ලේට මුදල් මං කොල්ලේට හවු වෙන්න යන්න එපා එනිසා ඔබ සිරු දිනාට ශාලෝම් ජෙස්බීරේ